මේ දිනවල දිස්ත්‍රික්ක කීපයක ඇයි මේ ත්‍රිපෝෂ නැවත එකතු කිරීමක් කරුණ ලබන්නේ? ඒ වන විටත් අපේ සංගමේ සමාජිකයන් විවිධ ස්ථානවලින් ත්‍රිපෝෂ සම්බන්ධයෙන් ඇතිවෙච්ච සැකයත් මත සාම්පල් ලබා ගනිමින් වාර්තා අපි ලබාගෙන තිබුණා, විද්‍යාත්මක වාර්තා අපි ලබාගෙන තිබුණා. ඒ අනුව තමයි අපේ සංගමේ ගරු සභාපතිතුමා ප්‍රකාශ කළේ මේ ත්‍රිපෝෂවල ඇප්ලටොක්සීන් කියන විෂ රසායනය අන්තර්ගතයි. අපි ඒවට අවශ්‍ය සියලුම කරුණු එක්රැස් කරගෙන තමයි අපි මේ කරුණු ඉදිරිපත් කළේ. අපි නැවතත් අවධාරණය කරනවා පහුගිය කාලය තුළ බෙදා දුන්නු ත්‍රිපෝෂවල ඒ ජනතාවට අහිතකර ඒ කොටස් වලට අන්තර්ගත යුතු ඇප්ලටොක්සීන් ප්‍රතිශතයක් තියෙනවා. ඒ ඉක්මවා ගිහිපු ත්‍රිපෝෂ තමයි බෙදල් දීලා තිබුණේ. ඒ අනුව තමයි අපේ ගරු සභාපතිතුමා ප්‍රකාශනය කළේ. විමර්ශන 100කට වුණත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සූදානම්. ඒක ගැන කිසිම ගැටලුවක් නෑ. හැබැයි මේ කාරණාව තවදුරටත් පස්සට දමමින් විමර්ශනයේ මුවාවෙන් ප්‍රශ්නේ පස්සට දාලා තවදුරටත් මේ රටේ දරුවන්ට මේ රටේ ගර්භණී මාතාවන්ට වස කවන්න යනවනම් ඒකට අපි විරුද්ධයි. විමර්ශනය ආරම්භ කරනවා නම් අපි ගාව තියෙන සියලුම වාර්තා දෙන්න සූදානම්. මොකද මේ වාර්තා අපි ගත්ත ආහාර සාම්පල්වල රස පරීක්ෂක රජයේ අනුමත රස පරීක්ෂකලා විසින් ලබා දෙන ලද වාර්තා. මේ වාර්තා ඕනි වෙලාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා. අපි SGS ආයතනයේ එතකොට ආයතන ගණනාවක් තියෙනවා රජයේ පිළිගත්ත. මේවායින් අපේ රිපෝර්ට්ස් එක තමයි අපි මේ ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ. මේ හැම එකකදීම මේ ත්‍රිපෝෂවල ගුණාත්මක පැත්ත පරීක්ෂා කරලා තමයි ගම් වලට යවන්නේ. මේ ඇපලටොක්සින්ස් පිළිබඳ මතයක් ඉදිරිපත් වුණා මේ ලෙවල් එකෙන් වැඩි ඒවා තිබුණා කියලා. ඒ සියලුම තොරතුරු අපි ගාව තියෙනවා. අපි ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඊයේ ගරු අමාත්‍යතුමාත් එක්ක ත්‍විච සාකච්ඡාවදී ඒවා ලබා දුන්නා. මේ තමයි රජයේ විසින් ලබා දෙන ත්‍රිපෝෂ කියන පැකට් එක. එතකොට මේ පැකට් එකේ මෙන්න මේ පැත්තේ තියෙනවා සූර්යාලෝක නිරාවරණය වෙන පොලිතීන් එක. ඒතොර මෙන්න මේකේ පොඩි ඉෆෙක්ට් එකක් අපි අඳුනගෙන තිනවා. මේක තියෙන්නේ ඇලුමිනියම් ෆොයිල් එකක හදන නිසා. මේකට 6 මාසයක අපි ගැරන්ටියක් දෙනවා. එදයි මේකත් දැන් අපි මේ මට්ටමට ගේන්න අමාත්‍යාංශය අනුමැති ඉල්ලලා තිනවා. මේ අවුරුද්දකට 2 කෝටියකට කිට් වෙන පැකට් සංඛ්‍යාවක් අපි නිකුත් කරනවා. එතකොට මේ පැකට් ගෙනියනකොට මේ ගන්න සාම්පල් වල නියදිවල not detected කියලා වැටෙනවා. කිසිම මේ වෛරස් එකක් නැති ඒවත් අපිට එනවා. ඒවැයි අමතර දෙයක් මොනවා හරි තිබුණොත් භාග වේලාවට මේ අපි ගිනිච්චට පස්සේ හැදෙන්න පුළුවන්. ඒක තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් මහජන සෞඛ්‍ය නිලධාරීවරුන්ට පත් කරලා තියෙන ඒගොල්ලෝ මේකත් බලලා තේරලා අහුනොත් ඒකත් ඒගොල්ලෝ අපිට දැනුම් දීලා මේ ටික අයින් කරනවා. දැනට හදලා තියෙන සියලුම දේ ගම් වලට ගිහිලා තියෙන අම්මලාට දීලා තියෙන හැමදේම එදා අම්මා ත්‍රිපෝෂ සංස්ථාව කෙරේ තිබු විශ්වාසයේ දිගටම තියලා තියෙනවා. නමුත් අද තහවුරු වෙලා තියෙනවා. උන් මේ වෙනකොට සිතාසෙ නිකුත් කරලා තියෙනවා මේ ත්‍රිපෝෂ මව්වරුන්ට ලබා දුන් ත්‍රිපෝෂ වල ඇප්ලොක්සින් තියෙනවා කියලා. ඉතින් ඒතොර කරු ඇමතිතුමනි, ඔබතුමාගේ ප්‍රකාශය සාවද්ද ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඔය කියන ප්‍රශ්නය සිදු වුණේ මීට මාස එකහමාරකට ඉස්සෙල්ලා. අද නෙමෙයි, ඊයේ නෙමෙයි. මේ සම්බන්ධව ප්‍රකාශයක් කරපු අයට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නයි කියලා නීතිමය වශයෙන් නිල වශයෙන් ඊයේ ලිපියක් කරලා තියෙනවා. ඉතින් මම ඒ කරුණු ඉදිරිපත් කරාට පස්සේ ඔහුගේ ප්‍රකාශය පදනම් කරගෙන ওই තියෙන පුවත්පත් සාකච්ඡාව සහ පුවත්පත් උදේ ප්‍රකාශනය සම්බන්ධව මම ඒකතුමාට පොරොන්දු වුණා. ඊයේ විශේෂයෙන් විපක්ෂ නායකට මේ සම්බන්ධව සවිස්තර විස්තරයක් මම ඉදිරිපත් කරනවා කියලා. ඔවුන්ට එන්න මේකට සටහනක් සඳහන් කරන්න එන්නයි කිව්වම ඔවුන් කිව්වේ මෙතන ප්‍රශ්නයක් තියෙන බව පේන නිසා ඔවුන්ගේ නීතිඥවරුන්ගෙන් උපදෙස් අරගෙන එන්නම් කියලා. ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. මේවට බලධාරී වගකීම යුතුව නිලධාරීන් ඔවුන්ගෙන් මේ තොරතුරු පාර්ලිමේන්තුවට ලැබෙන සලසුනන වඩා වැදගත්. විද්‍යාත්මක පදනමක් උඩ තියෙන කරුණු සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔය ප්‍රශ්න දෙකේ. එතකොට ඔබතුමාටත් අපටත් මේ විද්‍යාත්මක පදනම තුළ යනවාද, එසේ නැත්නම් මේවැනි විවිධ තොරතුරු එක්ක අපි මේ ගනුදෙනුව බේර ගන්නවද කියලා තීන්දුව කරන්නේ.